90 දශකයෙන් මෙහා ලාංකේය ගීත වංශයේ හැඩකල ගීපද නිමවුම් කරුවන් සොයන සහර්ද අඩවියේ තවත් සොඳුරු මුණ ගැසීමක ආරම්භය. අපිට 90 දශකයෙන් ගල කීවාට මේ ගීපද රචකයාගේ ගීපද රටා මුණ ගැහෙන්නේ නැත්නම් මේ සහස්‍රකය කියන්නේ 2000න් පසුව වගේ තමයි ඔහුව වැඩිපුර අපිට ඉස්මතු වෙන්නේ. හැබැයි ඊට පෙරත් ඔහු සමහර විට නිර්මාණ කරලා ඇති. නමුත් ඒ එදා සිට මේ දක්වා ඔහු කරපු අපූර්ව නිර්මාණ කාල පරාසයකින් තොරව වයස් පරාසයකින් තොරව බොහෝ දෙනෙක් රස විඳිනවා. ඒ නිසාම තමයි මේ ගීපද රචකයා අද ඔබේ අපේ සහෘදෙක් බවට පත් වී තිබෙන්නේ. චරිත් සේනාධීර අයබෝවන්. අයබෝවන්. චරිත් මුලින්ම මේ ගීපදයක් ලියුවේ නැත්නම් ගීතයක් ලිව්වේ කොයි කාලෙද? මම ඉස්කෝලේ යන කාලේ ඉඳන් පද්‍ය රචනා වල නියැලිලා තිබුණා. ඊට පස්සේ ඉස්කෝලේදී මං හිතන්නේ A-level යන කාලේදී විශ්ව පරණයාපා මගේ මිත්‍රයා දැන් ස්වාමින්වහන්සේ කෙනෙක් වෙලා ඉන්නේ විශ්වකි සින්දුවකට විශ්වට අවශ්‍ය වුණා මං ලියපු කවියකට මෙලඩි එකක් දාලා සිං කරන්න. මුලින්ම මං හිතන්නේ මං ලියපු එකක් ගීපද රචනාවක් වුණේ එතනදී. ඒ කියන්නේ ඒකත් හැබැයි අතරම කවියක් ලියපු එකක්. ඒක තමයි මුලින්ම කවුරු හරි ගායනා කරපු එක වුණේ. මොකක්ද ගීතේ මතකද? ඒක මං හිතන්නේ එලියට ආවේ නෑ පවනක්ුණේ ඇයි පවනක්ුණේ නුඹ සරතස පා කරන කියලා. ඒක ඇතුළෙම ඉවර වෙලා ගියා. ඒක විශ්ව හිතුවා පස්සේ විශ්වම ඒක සිං කරේ. පස්සේ විශ්ව හිතුවා එයා සිංගින් නෙමෙයි කම්පෝසිං වත්තර යන්න ඕනේ කියලා ඒකට පස්සේ. එහෙම පටන් ගත්ත ගමනේ ඔබ විවිධ තැන්වල විවිධ කාලවල විවිධ ගීත රචනා කරන අපි ඔබේ පළමු යන්නට එමු. මොකද පළමු වෙන්න අපි වැඩසටහන ආරම්භ කරන්නේ පැමිණෙන සහෘදයාගේ නිමවුමකින් එහෙම නැත්නම් නිර්මාණයකින්. ඒ අනුව ඔබ තෝරන පළවෙනි ගීතය ඔබ ලියු. නදීක ජයවර්ධන ගායනා කරන්න. ඔව් නදීක ජයවර්ධන ගායනා කරන ආදරේ නිම්නේ කියන ගීතය. මම හිතන්නේ ටිකක් මෑත කාලීනව නිර්මාණය කරපු එකක් අවුරුදු දෙකකට තුනකට විතර කලින්. අපි දිගින් දිගටම කියන්නේ නදීකත් අපි පහුගිය අවුරුදු 20ක් විතර වැඩ කරපු එකම කණ්ඩායමේ ඒ දන්න හඳුනුම් කම් එක්ක අපි දන්නවා කියන්නේ නදීකට කොයි වගේද නදීකගේ වොයිස් එක යා මෙලඩි එක ඒතර නදීකත් මාව දන්නවා. ඒ හඳුරුම් කම් ටිකත් මං හිතන්නේ වැදගත් වෙනවා වැඩ කරද්දි සමහරලාට. ඇත්තට ඔබ මේ දන්නවා කියන එකෙන් හඳුන්නන්නේ අර පෞද්ගලිකව තියෙන හඳුරුම් කම නෙමෙයි. ඒක නිර්මාණශීලී පංශලිනේ. පෞද්ගලිකව අපි දන්නකොට අපි හිතමු එහෙමද අපි දැකලා තියෙනවනේ යුගල මේ ප්‍රේම කීර්ති වික්‍රත්නායක. අර එතකොට අපි පෞද්ගලිකව දන්න එකේදීම අනිත් එක්කෙනාගේ නිර්මාණශීලී ජීවිතයත් අපි දන්නවා. කියන්නේ ආගේ නිර්මාණ ජීවිතය අපි දන්නවා. ඔය අපේ කණ්ඩායමෙත් එහෙම එකිනෙකා දන්නවා නිර්මාණ ජීවිතයක් දන්නවා ක්‍රියේටිව් සයිඩ් එක ගැන අවබෝධයක්. ඒකෙදී මේක ආදරේ නිම්නේ කියන ගීතේ මම නදිකට රචනා කරලා දුන්නා. පස්සේ නදිකකට ලස්සන මෙලඩි එකක් දාලා තිබුණා. දැන් අපි අහන්නේ මම හිතන්නේ ඒකේ අකෝස්ටික් වර්ෂන් එක গিටාර එකක් එක්ක කරන වර්ෂන් එක. මම පෞද්ගලිකව ඒ වර්ෂන් එකට කැමති. අපි අහන්න අහලා බලමු සින්දුව. ආදරේ නිම්නේ තනේ ෆිලා मारुते अप सुसुन सांगवला मगे तरुलिन वेन फेला उब गिहिं हित मगे रिदवला उब गिहिं हित मगे रिदवला तुम प्रेम अपि अपे मवु कालए मतके वैसे से
සීතලෙ අද මං විතරයි තනිකමේ අද මං විතරයි තනිකමේ මිලාන Nidine mere paluve Samrum turule kandule Kimidi ob kohe sangavune Kimidi ob kohe sangavune Adre nimnaye tani vela Marute apasusum sangavela Mage turulin kwen vela Ubgihin itamage ritavela ඔබ ගිහින් හිත මගේ රිදවන ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරින් සහෘද අඩවිය අද චරිත් සේනාධීර සමග අපි මේ සහෘදඩවේ කතාබහට එළඹෙන්නේ චරිත්ගේ නොවන චරිත් කැමති ගීතයක් වසන්තේ මල් පොකුරුණෙලා. මේ ගීතය අමරදේව ශූරීන් ගායනා කරන්නේ සංගීතය කරලා මේක ලියන්නේ මහගම සේකරයන් විසින්. මේක මං කොහොමත් පොඩි කාලේ දම්ම කැමති සින්දුවක්. පොඩි කාලේ අහනකොට ඔය වචනවල තේරුම ගීතේ අර්ථය ගැනීම මොකක් හරි එහෙම කියන්නේ මං ඒක මං හිතන්නේ ඒක අපි ලොකු වෙලා ඇහුවත් සමහර වෙලාවට අදහන තේරුමට වැඩිය වෙන තේරුමක් දකිනවා තව අවුරුද්දකින් හද්දි. සමහර වෙලාවට ඒක අපි අපේ ජීවිත ගියපු ගමනේ හේතු වෙන්න පුළුවන්. කියන්නේ අපි හිටපු තැන් ජීවිතේ අපි ගත කරපු කාල ඒවත් එක්ක අපිට පේන දෘෂ්ටි කෝණය වෙනස් වෙන්න පුළුවන්. කොහොමත් මේ සින්දුව ඉස්සර අපේ ඉස්සර කියලා මං කියන්නේ මේ අපේ අම්මලා හැම අමරදේව ෂූරන්ගේ සින්දු ගොඩක් තිබුණා කැසට් ඒ කාලේ. ඉතින් මේක මං අර පොඩි කාලේ නම්ම ඔළුවේ තිබ්බ ලස්සන ලිරික් එකක්. ඒ වගේම ගීතයක් මේක පටන් ගන්න මේක ඔරිජිනල් වර්ෂන් එකේදී වසන්තේ මල් කැකුලක්සේ හිනහි හිනහි ඔබ සිටියා කියලා. ඊට පස්සේ මේක ඉවර වෙනකොට මේක තියෙනවා ජීවිතය අපි බලාපොරොත්තුවක් එක්ක බලාගෙන ඉන්න එක වේටින් කියන එක. රචකයා ලියනවා කියන්නේ මෙයා බලාපොරොත්තු වෙනවා මේ වසන්තේ මේ ලස්සන හිනහි හිනහි නිදහසේ ඒක ඇතුළෙම තියෙනවානේ හරි නිදහස් සුන්දරයි තරුණයි එයා බලාපොරොත්තු වෙනවා එයි කියලා. හැබැයි එන්නේ මං හිතන්නේ ගිම්හානයත් ඉවර වෙලා තේ තියෙන කියන්නේ මල් පර වෙනකොට තමයි එන්නේ. හැබැයි ඒකෙදි එයා කියනවා සුළඟේ විසිරෙන ඒ මල් අතරින් ඔබගේ හද මාදුටුවා කියලා. කියන්නේ එතකොට එයා රූපෙට එහා ගියපු අර කලින් දකින සුන්දරත්වය වියැකෙන තැනක එයාට හම්බ වෙනවා. ඒක දැන් මං හිතන්නේ දැන් මගේ දැන් ඔය අවුරුදු 40කට විතර වෙනවා. ඒ කාලෙදි දැන් ඒ සින්දු හද්දී එන්නේ වෙන අර අපි කලින් කතා කරා වගේ මේ ඔබ කියන්නේ මේ ශූන්‍යත්වයේ සහ ඒ කියන්නේ මේ වේටින් ඒ කියන්නේ අපිට අපි සමහරලාට ඒකේ දකින ලස්සන වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි ලස්සන කියලා හිතන එක කාලානුරූපීව වෙනස් වෙනවා. ඒක මං හිතන්නේ මේ ලිරික්ස් වල ඇතුලේ මේ පද රචනාව ඇතුලේ එක ලස්සනට තියෙනවා. ඒක මියුසික් වයිසුත් අමරදේව ගායනා කරන ගායන කෞශල්‍ය තුලත් ඒකට මම හිතන්නේ උපරිම සාධාරණයක් වෙච්ච ඕල් ටයිම් හිට් එකක් කියලා අපිට කියන්න පුළුවන්. ඒක හැමදාටම තියෙන කොයි පරම්පරාවකින්ද කොයි පරම්පරාවට උනත් රස විඳින්න පුළුවන් සින්දුවක්. වසන්තයේ මල් කැකුලක් හිනහි හිනහි
ඔබ හිටියා හිනෙහි හිනෙහි ඔබ හිටියා අද චරිත් සේනාධීර සමග අපි සහෘද අඩවියේ කතාබහට එන්නේ චරිත්ගේ ගීතාවලිය ඇතුලේ බොහොම ජනප්‍රිය ගීතයක් ප්‍රශ්නේ තියෙන්නේ චරිත් මේ ඔබ මේ ගීතේ නම් කරාට පස්සේ තමයි මම දැනගත්තේ ඔබයි ලියුවේ කියලා. ඒ කියන්නේ ඒකට මේ හේතුවක් තියෙනවා. අපේ අද මේ ගොඩක් ලාවට ගායකයා ඉස්මතු වෙනවා. හැබැයි ඒ ගායකයාට ඒ ගීතය හදලා දෙන පද රචකයාවත් සංගීත නිර්මාණකරුවාවත් ඉස්මතු වෙන්නේ නැහැ. ඔව් අපි මං හිතන්නේ කතා කරන්නේ මේ ස්වේත මිදුම් මිරා චන්න කින්නරාවි කියන ගීතේ. ඔව් එහෙම එකක් තියෙනවා. මොකද ගොඩක් වෙලාවට ඒ කියන්නේ ඒක නෛතික වශයෙන්ුත් තියෙනවා. ගොඩක් channels වල TV රේඩියෝ දෙකේදීම මං හිතන්නේ සංගීතඥයා සහ පද රචකයා ගැන සඳහන් වෙනවා හරිම අඩුයි. ඒ හින්දා ඒක හේතුවක් තමයි ගණිත එක දැන් ගොඩක් වෙලාවට අපි ඉන්ටර්නෙට් එකේ බැලුවත් සමහර රචකයෝ එහෙම හොයාගන්න හරි අමාරුයි. කියන්නේ මූලාශ්‍ර හොයාගන්න අමාරුයි. ඒකේ වගකීමක් මම හිතන්නේ සියලුම නාලිකාවලට ගුවන් උදිලි නාලිකාවලට රූපහණි නාලිකාවලට ඔක්කොම තියෙනවා. ඒ වගේම ඒකට එතික්ස් කියලා කියන්නේ අපිට අපේ වගකීමක් තියෙනවා. අපි සම්බන්ධ වෙන යම් තැනකදී ඒ නිර්මාණ වෙනුවෙන් දායක වෙච්ච අයව සිහිපත් කරන්න. නිර්මාණය ගැන කතා කරොත් එතනින් හැට මේක කසුන් කල්හර මියුසික් කරන්නේ මේකෙදි
සංගීතය කසුන් එතකොට ගායනය බාචි සුසාන් මේක මම ලියපු ලිරික්ස් ගීපද වලින් සාමාන්‍යයෙන් කැමති කියන්නේ පෞද්ගලිකව කැමති එකක් මොකද මේකේ තියෙනවා මම එකට චන්නකින්නරාය කෙනෙක් ගන්නෙත් සඳකින්දුරු ජාතකයේ ඒකත් එක පැත්තකින් අපි අපිට සංස්කෘතික වශයෙන් අපිට තියෙනවා සම්බන්ධයක් මේකෙදි අනික් පැත්තෙන් දැන් වර්තමාන කියන්නේ දැන් කාලෙදි අපිට ආදරය කරන්න පුළුවන් ආදරයන් නැති වෙන්න පුළුවන් හැබැයි මේක ඉස්සරහට යනකොට අපිට පුළුවන්ද කියන අපේ තියෙන මේ එදිනෙදා අපි මුහුණ දෙන ප්‍රශ්න ගැටලු ආතතීන් මේ ඔක්කොමත් එක්ක අනිත් එක්කෙනා කියන්නේ කවුරු හෝ කියන්නේ පිරිමි එක්කෙනා හරි ගැහණු එක්කෙනා හරි අපි කිතමු ප්‍රේමවතිය හෝ ප්‍රේමවන්තයාට පුළුවන්ද මේ අනික් එක්කෙනාගේ තියෙන ගැටලු ටික ප්‍රශ්න ටික සහ ඒ ලස්සනට තැන් ටිකයි එහෙම නැති කටුක තැන් ඔක්කොම එක්ක යන්න මොකද මං කියන්නේ අපි අපේ කලින් පරම්පරාවල් වල දැකලා තියෙනවා කියන්නේ ඒගොල්ලෝ කොහොම හරි ඉන්නවා ඉතින් ප්‍රශ්න අස්සේ ඉන්නවා ඉතින් මං කියන්නේ හැම ඉන්නම ඕනේ කියලා හැබැයි මේකෙදි අහන්නේ තමන්ගේ පෙම්මතියගෙන් කියන්නේ වාට පුළුවන් වේද මේ ජර්නි මේ 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 ගමන මේ අපි යන මේ ගමන එච්චර මේ සුන්දර එකක් නෙමෙයි ඉන්න පුළුවන්ද වාට වාට පුළුවන් වේද මං එක්ක ආදරේ වෙලා වගේ ලඟ කියන්නේ එයා අහන්නේ අතරම ආදරේ ශේෂ වේද කියලා පොඩ්ඩක් හරි එකක් හරි ඉතුරු කරගෙන යන්න පුළුවන් වේද මේ ගමන කියලා මං එක ලියපු ලිරික්ස් වලින් කැමති එකක් ඒක අපි අහලා බලමු ඒක
ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරින් සහෘද අඩවිය අද චරිත් සේනාධීර සමග අපි මේ කතාබහේ ඉන්නේ චරිත්ගේ නොවන නිර්මාණයක් ඊළඟට තියෙන්නේ කුෂාණි සඳර එක ගායනා කරන මම මේ ගීතය තෝරගත්තේ මේක අහන්න ඕනේ ගීතයක් කියලා මං හිතුවා කියන්නේ මේ වගේ තව ගීත ගොඩක් තියෙන හැබැයි මේ තියෙන මේක හරි මං හිතන්නේ හැමෝම කියන්නේ මේ හයක් තෝරගන්නවා කියන එක තමන්ගේ නෙමෙයි අනිත් හයක් තෝරගන්නවා කියන එක වෙනත් ගීපද රචකයන්ගේ හරි අමාරු වැඩක් මේක මං තෝරගත්තේ සමහර මෑත කාලීනව ලියවෙන සමහර ලස්සන සින්දු අපිට හැනවා අඩුයි මොකද එකක් ගොඩක් වෙලාට කමර්ෂල් අර එහෙම වටිනාකමක් තියෙන ගීත තමයි ප්‍රචාරය වෙන්නේ අපිට ඇහෙන්නේ ඒවා අපි අහන ඒවා නෙමෙයි අපිට ඇහෙනවා හැබැයි එහෙම ඇහිලා ඇහිලා ඒව තමයි ජනප්‍රිය වෙන්නේ එතකොට අනික් පැත්තෙන් අලුත් ආටිස්ට්ලා කරන අලුත් නිර්මාණ ශිල්පීන් කරන හොඳ දේවල් වලට තියෙන ඉඩ අඩු වෙනවා ඒ කියන්නේ ඒක පොපියුලර් වුන් නැත්නම් ඒක ජනප්‍රිය වුන් නැත්නම් ඒක ඇහෙන්නේ නැති ගීතයක් බවට පත් වෙනවා මේ ගීතය රචනා කරන්නේ සංජය අපා සෙනෙවිරත් මේක සංගීතය කසුන් කල්හාර ගායනා කරන්නේ කුෂානි සඳරේක මේ මහා සමුගැනීමයි කියන ගීතය මේ ගීතයේ අපි පද ගැන චුට්ටක් කතා කරොත් මේකේ තියෙනවා අපි අහගෙන යනකොට මේ අයිති නැති ප්‍රේමවන්තයෝ දෙදෙනෙක්ගේ කතාවක් වගේ හැබැයි දැන් ඒක නවත්තන්න වෙලාව ඇවිල්ලා තියෙනවා එතකොට මේකෙදි මේ කියනවා සංයමයෙන් සංවරයෙන් නිසොල්මනේ මා යනවා හුදෙකලාවේ මා යනවා වංකගිරියේ මා යනවා අවකාශයේ හැබැයි ඒක ඇතුලේ තියෙනවා යා යනවා හරි සංයමයෙන් හරි මිකනේ සාමකාමී විදිහට කාටවත් හිරිහැරයක් නොකර වෙන් වෙන්න යනවා හැබැයි ඒක මහා සමුගැනීමක් සහ ඒක ඇතුලේ තියෙනවා කියන්නේ යන්නේ අවකාශයට කියන්නේ යන් කොහේ ඇයිදවත් දන්නේ නැතුව අඩු ගානේ අර අඬන්නවත් අයිතියක් නැති කෑ ගහලා කාටවත් කියන්නවත් අයිතියක් නැති සම්බන්ධතාවයක් කෙලවරක් වගේ එකක් තමයි මට මේ සින්දු හද්දි මේ ඕනේ මේ කියන්නේ තේරුම්ගේ ඒකෙදි කුෂානිගේ සිංගින් සංජය ලීලා තියෙන ටික සහ කසුන්ගේ මියුසික් මම හිතන්නේ හොඳටම මේ සංයෝග හොඳ සංයෝගයක් කියලා සංජයත් මම හිතන්නේ ඔබ හා සමකාලීන ක්ෂේත්‍රයක් නේ සංජයත් අපි ඒකට වැඩ කරනවා කියන්නේ මම හිතරම මේ සතුටුයි ඒ කට්ටියත් එක්ක වැඩ කරන්න හම්බෙන එක සහ අර විවෘත වැඩ කරන්න පුළුවන් වෙන එක මට පුළුවන් වෙනවා සංජයගේ දෙයක් අගය කරන්න සංජය මගේ දෙයක් අගය කරන්න පුළුවන් වෙනවා මම හිතන්නේ අර ඒ අවංක ගතිය තියෙන්නත් ඕනේ ගොඩක් වෙලාවට ඒක නැති වුණාම තමයි අර සමහර එතකොට ඉතින් ලස්සන කියන එක තියෙන්නේ නැහනේ ඉතින් මම මේ ගීතේ තෝරගත්තත් මොකද මේක මේ මෑත කාලීනව නිර්මාණය වෙච්ච ලස්සන සින්දුවක් මේක අපි අහලා තියෙන්න ඕනේ මේ වගේ වැඩසටහනක් આવවත් මම ගොඩක් වෙලාවට ප්‍රචාරය කරන ගීතයක් ඒක Sol mare
api apata urin pimvat nu අද චරිත් සේනාධීර සමග අපි මේ කතා කරමින් ඉන්නේ ඊළඟ ගීතයත් එක්ක චරිත් මන්දනේ මට ලොකු කතාවක් ඔබත් එක්ක ඇදගන්න පුළුවන් මොකද ඔබ නදීක ගුරුගේ ගයන රෝමියෝ නැත්නම් ඔබ මේ නදීක නම් කියන රෝමියෝ බැඳලා කියලා තමයි ඔබ ගීතේ නම් ගන්නේ මට මේ ගීතය ගැන අහන්න කලින් මදන්නේ ඔබ ක්ෂේත්‍රයට ආපු මුල් කාලේ සහ ඒ ආදුනික කාලේ බොහොම හොඳ සංයෝගයක් තිබ්බා මෙතන චාමින්ද රත්න සූරියකත් මම මේක මේ වැඩසටහනේදීම යම් තැනකදී යම් විදිහකට කතා කරා නමුත් අර සමකාලීනව හැටියට තව පිරිසක් එකතු වෙනවා මේ ඔබත් එක්ක ඔබ කාසුන් නදීක චාමින්ද ඔය වගේ සෑහෙන පිරිසක් එනවා ඔය කාලේ මේ අර පැරණි ගීතවලට අලුත් සංගීතමය මුහුණු පළඳවමින් හිටපු කාලේ ඔබ ඇතුළු කණ්ඩායමක් ඒක සංගීතමය වශයෙන් පද රචනය පැත්තෙන් සහ ගායන ලීලාව පැත්තෙන් පොඩි වෙන දෙයක් කරනවා පොඩි හිතුවක්කාර වැඩ ටිකක් කරනවා හැබැයි හිතුවක්කාර වැඩ ටික අදටත් මිනිසුන්ගේ හිතවල තියෙනවා එතන එක පුරුකක් තමයි ඔබ ඇත්ත ඒ කියන්නේ මම හිතන්නේ කාලෙදී මට මතකයි තව 6-8 වගේ රැල්ලක් තිබුණා මල් ගැන එහෙම එකක් එක්ක තිබුණා ලේසිම ක්‍රමය තමයි 6-8 වලින් ජනප්‍රිය වෙන්නේ මොකද ඒක තමයි අහන්නේ ඒ කියන්නේ channel වලයි එහෙම එතනදී මුලින්ම නදීක එතකොට මං හිතන්නේ ඉන්නේ නුවරඑළිය. ඒ කියන්නේ මේ මුලම කොටසේදී අපි එකිනෙක අඳුරන්නේ නැහැ පෞද්ගලිකව. ඊට පස්සේ මේ අතරේදී තමයි මම කසුන් ඉන්ද්‍රශාප අපි කට්ටිය එකතු වෙලා වැඩ කරන්න ගන්නේ. ඊට පස්සේ ඒ වැඩ කරන එකත් එක්ක මේ මේ ඒක ඇත්තටම සිද්ධ වෙන්නේ මේ අපි කරන වැඩ සහ අපි හොයන්නේ එක වගේ දෙයක් වගේ එකක් තිබුණා. ඒ කියන්නේ එකිනෙක අඳුරන්නේ නැහැ. අනික කොම කොළඹත් නෙමෙයි අපි මෙහෙ හිටියේ නදීක නුවරඑළිය හිටියේ හැමෝම විසිරි ඒ කියන්නේ එක එක පැතිවල ඉන්නේ හැබැයි වැඩ කරගෙන කරනකොට මේ වැඩ එකින් එක එළියට එනකොට ටික ටික තේරෙනවා මේ 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 ඔක්කොම තැන් තැන් වල ඉඳගෙන හොයන්නේ මේ එක දෙයක්ද කියලා ඊට පස්සේ ඒක ඒ ඇතුළේදී අර අපි ඡේදන කුලක වෙන්නේ ඒ කියන්නේ ඡේදන කුලකේක අර මේ මැදට අපි කට්ටිය එකතු වෙනවා ඊට පස්සේ අපි නිර්මාණ කරද්දී එකිනෙකාගේ දේවල් බෙදා ගන්න එකිනෙකාගේ අදහස් වමාරු කර ගන්න සහ එකිනෙ හැමෝටම තිබ්බේ වෙන වෙනස් වර්ණයන් වෙන වෙනස් කලර්ස් මං කියන්නේ අර නදීකගේ විදිය වෙනස් ඉන්ද්‍රජාපගේ වෙනස් කසුන්ගේ වෙනස් හොම අපි කට්ටියගේ ලියන විදිහත් චාමින්ද මම සංජය එතකොට ඔය අපි එකිනෙකාට වෙනස් අපි අනිත් වෙන කවුරුත් වෙන්න බැලුවෙත් නැහැ මේ වුණාවක් තිබුණෙත් නැහැ ඉතින් එතකොට මං හිතන්නේ ඒකේ උත්තරේ තමයි අපි පස්සේ මේක පොකුරක් විදිහට වැඩ කරන්න පටන් අරගන්නේ. දැන් ඒ පොඩක් විසිරලා තියෙන්නේ කාලයත් එක්ක. හැබැයි ඒක වෙන්නේ අර අපි හැමෝගෙම අපි හැමෝම මොන බලාපොරොත්තු වෙච්ච සහ අපි විශ්වාස කරපු දේවල් වල තිබ්බ සමානකම මං හිතන්නේ. මම මේක තෝරගන්නෙත් නදීක මගේ යාළුවෙක්ින්ද එහෙම නෙමෙයි. හැබැයි මේ ගීතයත් මම හිතනවා මේ ඒ තිබුණු හැඩ වෙනස් කරන්න මේ සින්දුව නදීක කරනකොට අපි අඳුරන්නේ ඒක මේක තෝරගත්තෙත් මේකේ ස්ටයිල් එක මේ ගිටාස් වල ස්ටයිල් ලිරික්ස් වල වෙන ලියන විදිය මේවා වෙනස් තිබ්බ දෙයට වැඩිය හරි යුනික් වෙනස් ඉතින් ඒක එක හේතුවක් අනිත් එක මේක ඇතුලේ තියෙනවා ආදරය ගැනත් වෙන පර්ස්පෙක්ටිව් එකක් يعني වෙන වෙන මානයකින් බලන එක මේක එකතන කියනවා ලිරික්ස් වල තියෙනවා මේ
දෙතොලේ ඔබේ රැඳි දහසක චුම්බන පිසදා සිපගනිම් ආයමත් පළමු නැවුම් චුම්බනේන් කියලා. එතකොට අපි අර එච්චරකල් අපි දැක්ක ලව් සොංග්ස් වල ආදරක්ෂ ගීතවල තියෙන පද රචනාවල තියෙන එක නෙමෙයි හැඩේ නෙමෙයි සහ ආදරය ගැන කියන්නේත් කියන්නේ වෙන මානයක්. يعني චුම්බන 1000ක් තිබ්බත් ඒ ටික අයින් මේව කළා පළවෙනි අලු චුම්බනෙන් පටන් ගන්න පුළුවන් ද වගේ එකක්. ඉතින් ශිෂ්ටාචාරයේ මානවය ගැන කියනවා. ශිෂ්ටාචාරයේ මානවයා සහ ශිෂ්ටාචාරයේ ගැහණි මේ කියන්නේ මේ අපි මෙච්චර කල් ආපු එකේ අපි කරලා තියෙන يعني අපි ආදරේ කියලා අපි ආදරේ කියලා يعني එක එක කාලෙට එක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මේ ලිරික්ස් වල ඇතුලේ අපව මං හිතන්නේ අපේ සිංහල ගීත ක්ෂේත්‍රයට ගේනවා තම වෙන පොයින්ට් ඔෆ් වියු එකක් වෙන වෙන මානයක් ගේනවා මේ මෙහෙම බලන්නත් පුළුවන් මේක ගැන කියලා. මං හිතන්නේ ඒක මේ ගීතයත් සිංහල ගීත ය කියන එකේ හැඩය වෙනස් වෙන මියුසිකලි සහ يعني සංගීතය සහ ලිරික්ස් ගීපද රචනා කියන දෙක ඇතුළෙම වැදගත් වෙන ගීතයක්. මට මේ ඔබ මේ 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 කාරණේ පැහැදිලි කිරීමත් එක්ක මම මේ සේකරව සහ ඔබව සමාන කරන්න හදනවා නෙවෙයි. නමුත් ඔබ සේකරගේ ගීතයක් තෝරගත්ත අර වසන්තේමල් ගීතය. ඒ ගීතේ ඔබ ඒ පැහැදිලි කිරීමත් එක්ක ඔබ එහින් වෙන මානයක් මතු කරලා දුන්නා. මේ ගීත දෙක ඔස්සේම يعني પરම්පරා දෙකක වෙනස් මානයන් හොයන. ඒ කියන්නේ දැන් සේකරයන් හොයන එක මානයක් ඊට පසු වෙන પરම්පරාව තව මානයක් හොයනවා. ඒ කියන්නේ මේක තමයි මෙතන නිර්මාණශීලී උදවියගේ තියෙන රහස සහ උන්ගේ කාර්යයත් ඒක තමයි විවිධ මානයන් තමන්ගේ ශ්‍රාවකීන්ට රසිකීන්ට ගෙනල්ලා දෙනවා. මම හිතන්නේ මහගම සේකර ෂූරින් කියන්නේ එයා ජීවත් කියන්නේ එතුමා ජීවත් වෙච්ච කාලයට සෑහෙන ඉස්සරහින් හිටපු මිනිස්සෙක්. ඒ කියන්නේ මර දෘශ්‍ය කවි මොකද මමත් මගේ මං පොත් දෙකක් කරා 2013 2019 දෘශ්‍ය කවි සහ වෙනිසඳස් සහ සංයුක්ත කවි අඩංගු. ඒකෙදී මහගම සේකර ෂූරින් හම්බ වෙනවා ඒ කාලෙදි කියන්නේ අවුරුදු මීට දැන් 50ක් විතර වෙනවනේ. කලින් ඒ අකුරු වල හැඩ තල වෙනස් කළා හරියට කියන්නේ තියෙන සීමා කඩලා දාලා වැඩ කරන්න වැඩ කරපු මුරණ්ඩු කවියෙක්. ඇත්තටම අර ඒකෙදී මං හිතනවා මහගම සේකර ෂූරින් කියන්නේ ඇත්තටම අපේ ගීත ක්ෂේත්‍රයට සහ පද්‍ය රචනා ක්ෂේත්‍රයට ඉතාම අමිල මෙහෙවරක් කරපු නිර්මාණ ශිල්පියෙක් කියන එක. හොඳයි අපි මේ ගීතය හමු නදීක ගුරුගේ ගායනා කරන්නේ. සුනකට බරවි දහසක් නෙතු අතරේ අතර මංවි ආදරේ කියා දෙන්න බෑ රෝමියෝ ශිෂ්ටාචාරේ මානවයා ශිෂ්ටාචාරේ ගැහැණි එක් වෙලා ශිෂ්ටාචාරේ මානවයා ශිෂ්ටාචාරේ ගැහැණි එක් වෙලා අනාගතේ ඉතිහාසය ගොඩ නගනාදා වැගිරෙයි දියවි ආදරේ රෝමියෝ දෙතොලේ උඹ රැඳි
දහසක චුම්බන පිසදා කොපුලේ ඇගේ තැවරුණු දහසක කේටය පිසදා සිපගනින් දහසකුත් පළමු නැවුම් චුම්බනයෙන් ගොඩගනින් ආයිමත් පැද ඉඳන් ජීවිතේ රෝමියෝ වේදිකාවේ අසුනකට බරවි දහසක් නතු අතරේ අතර මංවී ආදරේ කියා දෙන්න බෑ රෝමියෝ අද සහෘද අඩවේ චරිත් සේනාධීරත් එක්ක අපි මේ කතා බහ කරමින් ඉන්නේ. ඊළඟට එකමත් එක දවසක මේ ගීතය අහනකොට මේ චරිත් මට මේ හිතුණ දේ මේ ඔබ ලියපු ගීතයක් මේක ඇතුලේ මානව ප්‍රේමයද මේ ගේන්නේ කියලා මට හිතුණා වෙලාවක. මේක මම නිතර ඇහෙන ගීතයක් නෙමෙයි. ඔව් මේ ගීතය ගායනා කරන්නේ නිරංජලා මංජරි. මේකේ සංගීතය ලෙලුම් රත්නායක. මේකෙදි මේක ඇත්තටම ගොඩක් අය ගොඩක් අර්ථකථන දීලා තිබුණු ගීතයක්. මම මේක මේ වැඩසටහන තෝරගන්න හේතුව වෙන්නේත් මේ ගීතය ඉන්ටර්නෙට් එකේ එහෙම නැත්නම් අන්තර්ජාලය ඔස්සේ ගොඩක් අය නරඹලා තිබුණු ගීතයක්. හැබැයි මේ ගීතය රේඩියෝ දේ අහලා නැහැ වැඩිය. වැඩිය ප්‍රචාරය වෙන ගීතයක් නෙමෙයි. මේ ගීතයේදී මම රචනා කරද්දී මම රචනා කරේ අපි හැමෝටම පොදු අපි හැමෝටම අපි ජීවිතේ යම් වෙලාවක මූණ දීලා තියෙනවා වගේ හැඟීමක් දැනෙන දෙයක්. ඒ කියන්නේ ගොඩක් අය මේ ගීතේට කොහෙන් හරි බද්ධ වෙනවා තමන්ගේ ජීවිතයත් එක්ක. මට ගොඩක් කතා කරලා කියපුවා තිබ්බා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ජීවිතවල ප්‍රතිබිම්බ වල කොටස් මේ ගීතය ඇතුලේ තැන් තැන් වලින් ඒගොල්ලෝ හොයා ගන්නවා. මේක පටන් ගන්නෙත් එකමත් එක දවසක ආදරේ අපි ළඟ තිබ්බා මතක දෙක කාලෙක කියලා. මේක අර ඔබ ඇහුවා වගේ මේ මානව වර්ගයාගේ ඉඳන් පෙම්වතෙක් පෙම්වතියක් වෙනකන් මේ ගීතය ගීතේ කොටස් මිනිස්සු තම තමන්ට කැමති විදිහට අර්ථකථනය දීලා තිබ්බා. මම හිතන්නේ ඒක වෙන්න ඕනෙත් ඒක තමයි. මම ලියද්දි මට ඕනේ එක හැමෝටම යනවා නම් ඒක නෙමෙයි. කියන්නේ දැන් ඔබගෙන් ඒකට එන්න ඕනේ වෙන හැඩයක් වෙන එකක්. ඒක පරිකල්පනය ඇතුලේ නිර්මාණය වෙන්නේ වෙන වෙනස් තේරුම් අවුට්කම් එකක් එන්නේ. කියන්නේ එළියට එන එක තමන්ට සාපේක්ෂව අපි ඇහුවට පස්සේ මේ වෙනස් එකක් එන්නේ. ඒකෙදී අර ඒකෙදී මම කියනවා කියන්නේ අපි ළඟ තිබ්බා ඒක හැබැයි නැති වෙලා දැන් වගේ. කියන්නේ එතනදී ආදරේ නැති කරනවා. ඒක ඒ කාලයත් එක්ක කියන්නේ අපි මේ බිසි ලයිෆ් එකේ හැරි මේ මිනිස්සු ඉතාම කාර්ය බහුල කලබලකාරී ජීවන රටාවල් ඇතුලේ වෙන්න පුළුවන් යම් හේතුවක් මත අපි ළඟ තිබුණු වටිනා දෙයක් ආදරේ කියලා. ඒක මතකද අපි ළඟ එහෙම එකක් තිබ්බා වගේ අහනවා. ඒක දැන් නෑ නේද අපි ළඟ කියලා. ඉස්සර අපි දෙන්නා ළඟ මේක තිබුණා. අපි කියන්නේ මට වාව දැනුණා කළුවරෙත් දැනුණා. දැන් මේ හොඳට එළිය තියෙන කොටත් මට වාව තේරෙන්නේ නැති තැනකට ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒක මිනිස්සු දෙන්නේ කියන්නේ පෙම්වතා පෙම්වතියට වෙන්නත් පුළුවන්. ඇත්තටම මේ අපේ සමාජය ඇතුලේ මට අනිකාව දැනෙන්නේ නැතිව යන තැනට වෙන්නත් පුළුවන්. කොහොම හරි ඒක අර කතා වෙන්නේ ආදරේ කියන එකට. දැන් ඇත්තටම කෝ මොකද වෙලා තියෙන්නේ කියන්නේ මං කියන්නේ පෙර කියපු කාරණාවම තමයි ඔබට කියන්නේ. ඔබ වෙනස් මානයක් හොයනවා නේද? හැමෝම හොයන මානය නෙමෙයි ඔබ ඉන්නේ ගීපද රචකෙක් හැටියට. මම දන්නේ වෙනස්ද කියලා. හැබැයි මං හිතුවේ කියන්නේ අපි පුළුවන් තරම් බලන්න ඕනේ අපි හැමෝම. මං හිතන්නේ ඔබත් කරන්නේ වැඩි බලන්නේ වෙනස් මොකක් නැත්නම් මම මෙතන ඉන්නේත් නෑ මං හිතන්නේ. අද ඒක අපේ වගකීමකුත් තියනවා කියලා මං හිතන්නේ ඊළඟ අනාගත පරම්පරාවට. මොකද අපිට මොකක් හරි දෙන්න පුළුවන් දෙයක් තියනවා නම් අපිට ඉතුරු කරලා යන්න පුළුවන් දෙයක් තියනවා නම් අපි ඒක කරන්න ඕනේ.
මමත් අර මං දන්න එක වෙනස්ද නැද්ද කියලා හැබැයි මම බලනවා මට අවංකව අලුතෙන් යම් දෙයක් අලුත් දෙයක් කරන්න පුළුවන් නම් මං ඒක තමයි මං කරන්නේ මං හිතන්නේ සහය ඒක තමයි මම දැන් අපි කරන්නත් ඕන අනිවාර්යයෙන් මේක කරන්න ඕන දෙයක් හොඳයි අපි මේ ගීතය අහමු हद
තුල උපන් සිටිවිලි වදන් පන් හිඳ තුඩින් නැසෙන සරින් හැඟුම් වලාවක දැවටි සවනත ළඟින් ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරින් සහෘද අඩවිය අද චරිත් සේනාධීරත් සමග අපි මේ කතාබහ ඉන්නේ මේ චරිත්ගේ අපි ආපු පිළිවෙලත් එක්ක තිබෙන්නේ චරිත්ගේ නොවන ගීතයක් අහන්න. ඒ අනුව චරිත් මීට දශක ගණනාවකට ඉහතදී නිර්මාණය වුණු හංසවිලක් චිත්‍රපටයේ එන බොහොම ජනප්‍රිය ගීතයක් හිමින් සැරේ පියාවිද. මේ ගීතයත් අර මං කලින් කිව්වා වගේ හැමදාම රසවිඳින්න පුළුවන් ගීතයක්. මං හිතනවා ඒ කාලයට සාපේක්ෂව හරි සෑහෙන නවීන එහෙම නැත්නම් මොඩර්න් ගීතයක් වෙන්න ඇති 70 ගණන්වල. මේක ප්‍රේමසිරි ක්‍රේමදාස මාස්ටර්ගේ සංගීතයෙන් ධර්මසේන පතිරාජ මහත්මයා තමයි ගීපද රචනා කරලා තියෙන්නේ හංසවිලක් චිත්‍රපටියට. මේකෙදි මම අර කිව්වා වගේ මේ මේකේ මේ මෑතකදි මං අහද්දි මට මේකේ මම මෙච්චර කල් මට නිකන් හිතච්ච තේරුමට වැඩිය මට මේකේ වෙන එකක් එන්න පටන් ගත්තා. මම ඒකයි කිව්වේ සමහරලාට අපිටම නිකන් සමහර කාලවල වල දේවල් වෙනස් විදිහට දකින්න පුළුවන් කියලා. ඒ කියන්නේ අහන්න අහන්න අලුත් වෙනවා. ඇත්තටම. මොකද මම එකපාරක් ඔය තනියෙන් ඩ්‍රයිව් කරගෙන යන ගමන් හයිවේ එකේ මේක ප්ලේ වෙනකොට මට මේක හිතුණා මේකේ තියෙන්නේ අපි ආයෙ අහලා බැලුවොත් එහෙම කියන හොඳට අහලා බැලුවොත් මේක ගායනා කරන්නේ TM ජයරත්න සහ සුනිලා අබේසේකර මහත්මිය. මේකෙදී මේ හිමින් සැරේ පියාවිදා සිනිඳු සොයනේ සුමුදු ඇතිරිල්ලෙන් කියලා පටන් අරගත්ත අරගෙන මේක ගායනා කරනකොට මේකේ හැම වෙලේම සෞන්දර්ය ගේනවා සුනිලා අබේසේකරගේ කටහඬින්. අපි කියමු ස්ත්‍රී කටහඬකින් ඒකෙන් ගේන්නේ හරි සෞන්දර්ය. මේල් කටහඬෙන් එහෙම නැත්නම් TM ජයරත්න මහත්තයාගේ කටහඬෙන් ගේන්නේ ඊට වැඩිය ඍජු අදහසක්. ඒක අහද්දි තේරෙයි. මං හිතුවා මේ ඒ පද බෙදලා තියෙන විදිහත් හරි ලස්සනයි නේද කියලා. මේකෙදි අපිට ගැහණු හඬෙන් එකම ගීතයේදී හරි සහ මේ චිත්‍රපටයත් අපිට අමතක කරන්න බෑනේ හංසවිලක් ඒකට අදාළ ගීතයක් ඉදන්. ඒකෙදි මේ ඒ පද බෙදීම් වලත් තියෙන වෙන කතාවක්. ඒ කියන්නේ එක්කෙනෙක් කතා කරන්නේ වෙන සෞන්දර්යයක් ගැන, අනිත් එකේදී ඊට වැඩිය එක ඩිරෙක්ට් ඍජු ගතියක් මට හිතිච්චා මේ ළඟදී බලද්දි. එහෙම අර කාලෙන් කාලෙට අපි හද්දිත් මං හිතන්නේ අපේ අපි එක ගැන බලන එක ගැන පහු හැරිලා බලනකොට ඒ කාලේ අපි පහු කරලා තියෙන දේවල්ලුත් එක්ක මේ වගේ වෙන වෙනස් මානයන් පේන්න ගන්නවා. ඉතින් මං හිතන්නේ ඒ වගේ නිර්මාණ සුලභ නැහැ. ඒ හින්දා මම තීරණය කරා මේ ගීතයත් ඇතුළත් කරන්න මගේ නොවන ගීත 6ට. චරිත මේ ගීතය අහද්දි නිකන් චිත්‍රපටයේ රූපත් පේනවද, ඒ කතාවත් බද්ධ වෙනවද, නැත්නම් ඒ වියුක්තව අපිට මේ ගීතය අහන්න පුළුවන්? මම ඇත්තටම මේ කියන්නේ ඒක ඉතින් ඒකත් අර හරිම අවස්ථානුකූල දෙයක්. ගොඩක් වෙලාවට මං කැමති මං වාහනේ යන ගමන් පොඩ්ඩක් කොළඹ වගේ මේ ෆෝන් ගහගහේම නැති නිකන් හයිවේ එකක වගේ නම් යන වෙලාවක මේ වගේ සින්දුවක් ලැබෙද්දී ඇත්තටම මට සමහර වෙලාවට ඒ ෆිල්ම් එක ඒ වගේ දේවල් එන්නේ නැතුව නිකන් සමහරට මුකුත්ම නැහැ මං හිතන්නේ ඔළුවේ සින්දුව අහගෙන යන්න පුළුවන්. එහෙම අර ගොඩක් වෙලාවට මං හිතන්නේ සමහරලාට විෂුවල් හංසවිලක් එකේ නෙමෙයි. හැබැයි දැන් කාලෙදී මට හිතනවා සමහරලාට විෂුවල් කරදරයිද කියලා. ඒ කියන්නේ අපිට පරිකල්පන ලෝකයක් ඇතුළේ යන්න පුළුවන් දුර සමහර විෂුවල් වලින් එහෙමම නවත්තලා දානවා. මොකද සමහර සින්දු යන්න පුළුවන් අසීමාන්තික කෙලවරක් නැතුව ඔළුවෙන් පරිකල්පනය කරන්න පුළුවන්. හැබැයි අපි අර ඒ වගේ එකකට සමහර ඊට වැඩිය සුලභ විෂුවල් එකක් තිබුණොත් අපිට ඒක මතක් වෙනවනේ. එතකොට අර අපේ මේ අපි ඔළුවෙන් අපේ ඉමජිනේෂන් එකට අපේ පරිකල්පනයන්ට හොඳයි විෂුවල් එක එහෙම එකක් නැති. කියන්නේ සමහර විෂුවල් මං කියන්නේ ඉතාම හොඳ විෂුවල් තියෙනවා. හැබැයි මං කැමති ගීතයක් විඳින්න මගේ පරිකල්පන ලෝකයක් ඇතුළේදී. එහෙම විඳින ගීතයක් මේ. ඔව්. අපි ගීතය.
හිමින් සැරේ පියාවිදා සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් පලා ඇවිත් සිතුම් සියොතුන් සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් මලක් නම් මෙය මලක් වුවමැන සිනිදු සුකොමල රුවෙන් සරසන විලක් නම් මෙය විලක් වුවමැන නීලඉඳුවර තියෙන් උපදින සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් පලා ඇවිත් සිතුම් සියොතුන් සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් නැවුම්වත් සුනුරොනින් මත්වී සීලනින්න සුපුෂ්පිතවේ සිහින් හඬකින් මහද අමතයි මුදාහැරතා පවුරු සිරියහනි පියාවිදා සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් පලා ඇවිත් සිතුම් සියොතුන් සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් පන්හිඳ තුඩින් නෑසෙන සරින් හැඟුම් වලාවක දැවටේ සවනත ළඟින් ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරින් සහෘද අඩවිය අද චරිත් සේනාධීර සමග අපි මේ කතාබා කරමින්නේ චරිත් ඊළඟට W ගීතයක් තියෙන්නේ. හැබැයි මේ ඊට කලින් ඔබ මේ වචනෙන් යම් සිතුවමක් කරනවා වගේ නේද ඔබේ වෘත්තියත් යම් සිතුවම් කිරීමක්. ඒ කියන්නේ මේ ෆැෂන් ඩිසයින් කෙනෙක් එහෙම නැත්නම් විලාසිතා නිර්මාණකරුවෙක්. ඔව් ඒ වගේ දෙයක්. ඒ කියන්නේ කොහොමද මං ඉන්නේ ෆැෂන් ඩිසයින් ඇන් ඉනෝවේෂන් කියන එකේ. ඒ කියන්නේ අලුත් ඒකත් ඇත්තටින් අලුත් දෙයක් ගැන හිතන්න ඕනේ. ඉතින් අවුරුදු මං 10ක් 12ක් විතර කාලයක් ඒක සේවය කරනවා. එක පැත්තකින් මම මේ
මම ඒකටත් කැමතියි ඒ වැඩේ මොකද මම මම කොහොමවත් අඳින්න කියන චිත්‍ර අඳින්න මම කවියක් ලිව්වත් මම බලන්නේ විෂුවල් පොයට්‍රි එකක් පුළුවන් ද කියලා මම දැන් මම අර කලින් කිව්වාගේ පොත් මගේ කලින් පොත් දෙකේ මම විෂුවල් පොයට්‍රිස් ගොඩක් කරා දෘශ්‍ය කවි කියලා මම හිතනවා ඒකටත් එක හේතුවක් තමයි මේ ලියන කවි ලියන එක වගේම අඳින يعني චිත්‍ර ශිල්පය ඒකත් හදාරපු කෙනෙකුට තමයි ওই දෙක එකතැනකදී අකුරු වලින් අඳින්න පුළුවන් වෙන්නේ අකුරු මාධ්‍යයක් විදිහට කරගෙන ඒකෙම කැලලක් තමයි මම හිතන්නේ ජොබ් එක දැන් රස්මගේ රැකියා විදිහට මම ඒකත් ඉතින් කියන්න වරදක් නැහැ ඉතින් කරගෙන යනවා දෙකම දෙක ඇතුළෙම කියන්නේ සම්බන්ධතාව කියන්නේ කෙනෙක්ට සම්බන්ධය ඒක තමයි කියන්නේ අලුත් දෙයක් හොයනවා නිර්මාණයක් කරන්නේ කියන්නේ එක පැත්තකින් ඔබ විෂුවල් එක එහෙම නැත්නම් යම් රූපයක් නිර්මාණය කරන ෆැෂන්යක් කරායි මෝස්තරයක් කියන එකත් එක්තරා විදිහක ඒක රූපමය නිර්මාණයක් ඒක ඇඳුම් වලින් හෝ ඒක රූපමය නිර්මාණයක් හැබැයි දැන් ඔබ වචන වලින් තව නිර්මාණ කරමින් ඉන්න මේ වගේ ඒ දෙකේම ටිකක් අලුත් මාන හොයන අර ඉනෝවේෂන් කියන වචනෙත් එක්කම යන්නේ ඔව් ඉනෝවේෂන් ඒකේ කියන්නේ ඇත්ත ඒක මං හරි ඒක මගේ මේ රැකියාවෙත් තියෙන කොටසක් ඒ කියන්නේ සමහර ලාට අපි අඳින අලුත් ඩිසයින් එකක් කියලා අපි හිතමුක අපි අපිට එහාට ගිහිල්ලා බලන කියන්නේ මේකට අපිට මොනවද තව දෙන්න පුළුවන් කියලා කියන්නේ ඒකේ පාට හැඩ තලවලට අමතරව ඒක අඳින මනුස්සයර ඒක ගන්න එක්කෙනාට ඒකින් ලැබෙන තව දේවල් ඒ වගේම ලෝකෙට දෙන්න පුළුවන් මොනවද පරිසරයට දෙන්න පුළුවන් හිතකාමී විදිහට කරන්න පුළුවන්ද පුළුවන් තරම් නාස්ති අඩු කරන්නේ කොහොමද අපි සෞරදී හරි මොකක් හරි කුණුගොඩට යන ප්‍රමාණය අපි වේස්ට් කියලා කියන්නේ මේ විසි කරන ප්‍රමාණය අඩු කරන්නේ කොහොමද ඉතින් එහෙම ගොඩ පැත්තක් අපි කල්පනා කරනවා ඒකෙදිත් ඒ ඔක්කොගෙම පොඩි අන්තර් සම්බන්ධයක් තියෙනවා ඒ වගේම මම කැමති ඒ කියන්නේ මම එහෙම කරන්න වෙච්ච එක ගැන يعني එහෙම කරන එක ගැන මොකද ලංකාවේදී ගීපද රචකයෙක් විදිහට මේ රැකෙනවා කියන එක නම් සෑහෙන අමාරුයි මොකද අපේ මේ නෛතික කිසිම සපෝට් එකක් ඒක වෙන්නෙම නැහැ අපේ තමුකෝ මේ يعني මේ වෘත්තිය මට්ටමක් නැහැ වෘත්තිය මට්ටමක් නැහැ කොහෙත්ම ඉතින් එතකොට වෙන වෘත්තියක් තියෙන හින්දා හොඳයි නැත්තම් එහෙම සෑහෙන අමාරුයි කියන්නේ අපි දන්නෙත් නැහැ වෙන වෙන ආයතන පාවිච්චි කරලා තියෙනවා වෙන වෙන මිනිස්සු මේ මට ප්‍රශ්නයක් නැහැ එහෙම කරන්න කේ කියන්නේ හැබැයි නිර්මාණශීල නිර්මාණ දායක වෙච්ච මිනිස්සුන්ට යම්කිසි අගයීමක් සහ වටිනාකම ලැබෙනවා නම් දැන් අපේ රටේ කියන්නේ දැන් නෙමෙයි අපේ රටේ කවදාකවත් ඒක තිබුණේ නැහැ ඒ හින්දා ගොඩක් වෙලාවට මේ නිර්මාණ ශිල්පීන්ට සිද්ධ වෙලා තියෙනවා වෙන මොකක් හරි වැඩක් වෙන මොකක් හරි කරන්න නිර්මාණ කරණයේ පැත්තක දාලා මොකද බඩගින්න ළමයින්ට දැනනවා ඇති මේ ප්‍රශ්න ටිකත් එක්ක හොඳයි මේ ප්‍රශ්න ටිකත් එක්ක ඔබ නිර්මාණ කරනවා ඊළඟ ඔබේ නිර්මාණය මේ නිලන්ත නිවල්සිරි ගායනා කරන ගීතය කාලය ආපසු මේක ටිකක් මේ සංගීතමය වශයෙන් පොඩි වෙන රිද්මය වෙනස් පොඩි මේ සෙමි රොක් වගේ ස්ටයිල් එකේ කියන්න පුළුවන් ගීතයක් මම හිතනවා මේක මේ මම මෙලඩියකට ලියපු සින්දුවක් මේක මේකේ හැබැයි පළවෙනිම මුල්ම මෙලඩිය එක වෙන වෙනත් භාෂාවකට අයිති ගීතයක අපි අර ඉස්සර හින්දි සින්දු වලට තිබ්බා වගේ මෙලඩිය එක වෙන භාෂාවකට අයිති එකක හැබැයි මියුසික් අරෙන්ජ්මන්ට්ස් ඔක්කොම හදලා තිබුණා මට හම්බුනේ මියුසික් ට්‍රැක් එක ලියන්න මේකට මම ඊට පස්සේ තමයි ඒක ගැන දැනගත්තේ මට ඔක හදි මේ මට ආවා කියන්නේ සාමාන්‍යයෙන් ලිරික් සින්දුවක් ලියද්දි මෙලඩිය එකක් දුන්නාම ඒක ටිකක් අමාරු වැඩක් මම සාමාන්‍යයෙන් බාර ගන්න කැමති නැහැ මොකද මේ අපිට අර හිර කරලා ඉවරයිනේ එහෙම හැබැයි මේකදී මටත් ඒක නිකන් රසවින්ද මමත් විඳින ගමන් ලියන්න පුළුවන් කියලා හිතිච්ච එකක් ඒ වගේම මට මේ මම ලිරික්ස් ලියපු මම ගීපද රචනා කරපු ගීපද වලින් මම පෞද්ගලිකව කැමති තව එකක් මේක මොකද මේකේ තියෙන්නේත් පිට අපේ ජීවිතේ අපි හැමෝටම තියෙනවනේ මේ වෙනස් කරගන්න පුළුවන් කමක් තිබ්බනම් හොඳයි වගේ හිතෙන එකක් ඒකයි පස්සේ අපි මෙතින් හිතා ගන්න ඕනේ මේ වෙච්ච විදිහ හොඳයි කියලා. හැබැයි හදිස්සියේ අපිට තිබුණොත් කාලය ආපසු හැරුණොත් හැරෙනවා නම් කියන එක ඒ කන්සෙප්ට් එකත් එක්ක එවැනි සංකල්පයක් එක තමයි කියලන්නේ. කියන්නේ මම වැරදිච්ච තැන් ටිකක් තියෙනවා මට ඒක හදන්න කාලය ආපසු හැරෙයිද හැරෙනවා නම් කියලා එහෙම තමයි ඒක තියෙන්නේ. මේක නිලන්ත නිමල්සිරි ගායනා කරන්නේ. මම හිතන්නේ නිලන්ත කියන්නේ ගොඩක් කතාබහට ලක් නොවන නිලන්තේ තව තියෙන සින්දු පහ හයක්ම තියෙනවා සහ නිලන්ත මේ අපේ කණ්ඩායම් සංගීත කියන්නේ මේ ප්‍රසිද්ධ ලොකු කණ්ඩායම් සංගීත නෙමෙයි හැබැයි අපේ කුඩා කණ්ඩායම් සංගීත කියන එක ඇතුළේදී සෑහෙන දක්ෂ ගායකයෙක්
එයාගේ මේ සිංගින් පරාසය මේ ගායන පරාසයම සැහෙන ලොකු පිටක පැතිරෙනවා. මේක මම තෝරගන්න එක හේතුවක් තමයි මේ එකක් මගේ පෞද්ගලිකව මම කැමති අනිතේ මම හිතුවා මේ මේ වගේ ගීත අහලා තියෙන්න ඕනේ කියලා. මේ ගීත හැබැයි ඉන්ද්‍රජාපත් එක්ක නිරන්තර ගායනා කරනවා මං හිතන්නේ මට මතක විදිහට පේරාදෙනිය කැම්පස් එකේ ෂෝ එකක තමයි 10,000ක් මං හිතන්නේ ලොකු ක්‍රවුඩ් එකක් හිටියා කිව්වා. මොකද මේ කසුන් ඉන්ද්‍රජාප එහෙමත් මේ මේකට හරි කැමති ගීතයක් මේක. මේ අපි අහලා බලමු. අද චරිත් සේනාධීරත් එක්ක අපි මේ ඔබට මේ සහෘද අඩවිය අරගෙනන්නේ මේ සහෘදත්වයේ වේදා දාගන්නේ ඊළඟ ගීතය ඇතර මේ කවියෙක් ලියන්නේ ඔබත් අර මුලදී
කවි ගීත කරන්න යම් උත්තේජන දුන්නා වගේ මේ ටිම්රාන් කියති ලියන ගීතයක් තමයි මේ සාදර බණ්ඩාර ගායනා කරන්නේ. පොඩි මේක මම හිතන්නේ මේකත් අර ගුවන්විදුලි නාලිකාවර ප්‍රචාරය නෝනාට මොකද අර විකල්ප මාධ්‍යයක් හැටියට අන්තර්ජාලය ඔස්සේ බොහෝ දෙනා අතර ජනප්‍රිය වුණු නැත්නම් අඳුනගත්ත ගීතයක්. අනිවාර්යයෙන්ම මේක මම ඇත්තටම මේ සින්දු ටික මේ සිලෙක්ට් කරන්න කිව්වම ඒක අමාරු වැඩක්නේ අනුෂ්ක. ඊට පස්සේ හැබැයි මං හිතුවා මේකෙදි කියන්නේ අන්තර්ජාලය පරිශීලනය කරන මේ අගනාගරික සමේ නාගරික සමාජය ඇතුලේ ජනප්‍රිය වෙච්ච ගීත තියෙනවා. එයින් එහාට සමහරලාට මේක ගැන දන්නවත් ඇති දන්නේ නැති වෙන්නත් පුළුවන්. හැබැයි මං හිතුවා ඒ වගේ සමාජයටත් යම් පණිවිඩයක් දෙන්න පුළුවන් විදිහේ සහ වෙන වෙනස් මානයක හිතලා ලියපු ගීපද රචනා තියෙනවා නම් මේකට මේ යොදා ගන්න කියලා මේ වැඩේට. ඒකෙදි මම මේ පොඩ්ඩිය කියන ගීතය මේ ඇත්තටම ගොඩක් පහුගිය කාලේ ජනප්‍රිය වෙච්ච ගීතයක් අන්තර්ජාලය ඔස්සේ. හැබැයි මේක ටිම්රාන් ලියන එක තමයි මට වැඩිපුරම කියන්නේ දැනුනේ. මම හිතන්නේ මේක කවියක් පස්සේ සංගීතය සපයලා ගායන මේ ගීතයක් බවට පරිවර්තනය වෙන්නේ. මේකෙදි අපි කියන්නේ අයියා කෙනෙක් තමන්ගේ නංගිට ආමන්ත්‍රණය කරලා කියනවා තමන්ගේ අම්මා සම්බන්ධයෙන් තියෙන. මං හිතන්නේ මේක ඇත්තටම ඒ ළමයෙක්ගේ පැත්තෙන් මවක් වෙනුවෙන් ලියවෙච්ච ඉතාම පුළුල් ගැඹුරක් තියෙන කවියක් මං හිතන්නේ. මොකද ඒකේ ප්‍රස්තුතය ඒක මං මොකද මේක ගැන මං තේරුම වැඩිය කියන්නේ නැහැ. මොකද අපි දැන් අහන්න ලෑස්ති වෙන හින්දා මේකෙදි ඒ භාෂාව කියන්නේ අපි සමහර වෙලාවට මේකෙදි ටිම්රාන් කියන එක තැනක මේ පත්තිනි සලුවලත් ඇත්තුත්තරි තියනවා කියලා. කියන්නේ ඒ භාෂාව මං හිතන්නේ හසුරන විදිහ සෑහෙන ගැඹුරු තැන්වලට ගැඹුරුයි ඒක. කියන්නේ අපි එදිනෙදා කතා කරන එදිනෙදා අහන ඒවට වැඩිය ඇත්තටම අපිට කල්පනා කරන්න හිතන්න දෙයක් තියෙන ගීතයක්. ඒක සාදර මං හිතන්නේ හොඳ ගායනයක් කරනවා. එකට ඒ ඔක්කොගෙම මේ එකතුවක් විදිහට තමයි ඒක ජනප්‍රිය වෙන්නේ. අනිත් එක මේකෙනුත් මං හිතනවා මේ ගීතයත් යම්කිසි ළඟදී ඔය වගේ මේ පොඩි හැඩතලවල වෙනස්කම් කරපු ගීතයක්. මම ඊට පස්සෙත් ඒ වගේ ගීත දෙක තුනක් ආවා මං හිතන්නේ. ඒ ඔය හේතු ටික තමයි මම මේක මේ මගේ ගීත හයට ඇතුළත් කරගන්න හේතුනේ. පොඩ්ඩිය අම්මා අම්මා වයිතාම වැරදුනේ අපි නිසයි ඇවැරදිද කොම බක් මහේ කොල් බිඳු පුපුරන දාක නංගියේ අම්මාගෙන් උඹ ඉල්ලන වදගේම තනේ කඩා විසේක පත්තිනි වේනම් අනේ හාමතේ අපි මැරිලායේනම් වනේ පාරන්නේ වන විසවීනම් නාගේ දැන් යාමන් මණිපුර කීනි තියපන් සක්දා කියා ඉඳු හිටකදි ඇහුනාට කතා හදන උන් සේරම පොසන්ද යකා වැහෙන්නට පෙර උඹේ අයියාට කතන්දර එපා බැඳපන් අම්මාට Thank you.
රංකඳ නැති දාට රංකඳ වී පෙනිලා ලොකු හාමුදුරුව අනකර බන පද වේවා මුචලින්දගේ ඇහෙනයි කඳුලක් නැටුවා අපේ අම්මා බන කතාව බුදු ගෙයිලිවා රත්තුනු යකඩ ලොකුරු ගෑනුත් තැලුවා මත්තුනු බඹරු ඉටි මල් පොකුරෙත් වැහුවා ඇත්තට ලෝකේ ගැන පත්තිනි සලුවලත් ඇත්තුත් තිරි තිබුණා සද්දා කියා ඉඳ හිටකදි ඇහුනාට කතා හදන උන් සේරම කොසත්ද ගක්කා වැහෙන්නට පෙර නුමේ අයියා ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරින් සහෘද අඩවිය අද චරිත් සේනාධීර සමග අපි මේ සහෘද අඩවේ කතා කරමින් එන්නේ ඊළඟට චරිත් ලියපු ගීතයක් තියෙන්නේ මේ මෑත කාලයේදී වැඩි අවධානයට පාත්‍ර වුණු ගායකයන් දෙදෙනෙක් කෙනෙක් දුමාල් අනිත් පැත්තෙන් සමන්ලී ෆොන්සේක සමන්ලී බොහෝ විට මේ නිලියක් හැටියට තමයි ජනප්‍රසාදයට දිනාගත්තේ නමුත් ඇයට ලැබුණු යම් යම් අවස්ථාවලදී ඇයගේ ගීත ගායනාව මේ වෙනත් අයගේ ගීත ගායනාවෙන් ප්‍රකට වෙලා දැන් ඇගේම නිර්මාණ ටිකක් කරමින් මේ දින අපිට මුණ ගැහෙනවා. එහෙම කරපු නිර්මාණ අතරින් එකක් තමයි මේ. ඔව් මේක මම හිතන්නේ මට හරියටම කාලවකවානුවක් මත නැහැ. දැන් කොහොම හරි අවුරුද්දක් දෙකක් වගේ කාලයක් ඇතුළත නිර්මාණය කරපු ගීතයක්. මේක සංගීතය නිර්මාණය කරන්නේ රුවන් වල්පොල. මේ අපි කලින් අහපු ගීතයත් එක්ක සම්බන්ධයක් තියෙනවා මේකේ. මොකද මේකත් මම ලියලා Facebook එකේ දාපු කවියක්. ඊට පස්සේ ඒක සමනලීයකට කැමති වෙලා මගෙන් අහලා එවලා තිබුණා මේක එයාට දෙන්න පුළුවන්ද කියලා ගීතයක් කරන්න. ඊට පස්සේ ඒක මට ප්‍රශ්නයක් තිබුණේ නැහැ කොහොමත් මං කියන්නේ අපි ඒකට කැමති වෙලා. ඊට පස්සේ දුමාල් අපි මුලින් කීප දෙනෙක් කල්පනා කරලා කොහොම හරි අන්තිමට දුමාල් එක තමයි දුමාලුයි සමනලී එක නිර්මාණය කරා. මේක මේ හන්තාන නිම්නේ කියන එක මේකෙත් අපි මම ලිව්වේ හන්තානේ අපි දන්නවා මේ කඳු වැටියේ දේවල් පරිසරයත් එක්ක පෙම්වතුන් වෙනස් වෙනවා මේ මහවැලිය දෙපැත්තේ ඉන්න. හැබැයි මේ ගඟ එක දිගට ගලාගෙන යනවා. මේකෙදි කියන්නේ මගෑරුණු පෙම්වතුන් දෙන්නේ. කියන්නේ ඒක එහෙම වෙන්න පුළුවන් සමහරවල් අපි හිතමු විශ්වවිද්‍යාල ප්‍රේමයක් වෙන්න පුළුවන් එහෙම නොවෙන්න පුළුවන්. සමහර වෙලාවට අපි දන්නේ නැහැනේ. කියන්නේ අපි කාලෙක හරි කැමැත්තෙන් හිටපු මිනිස්සුවද කොහෙද කියලා අපි දන්නේ නැහැනේ. එහෙම තමයි මේ යන්නේ අපේ ජීවිත ඉස්සරහට යන්නේ. අපේ ජීවිතවලට මිනිස්සු එනවා ටිකක් කල් ඉන්නවා යනවා සමහර අයට වැඩිය කියන මේක හරි සාපේක්ෂයි. හැබැයි සමහරලාට අපි කල්පනා කරලා බලවම මං දැන් අපේ වුණත් මං ඉස්කෝලේ යන කාලේ එහෙම මං හරි කැමැත්තෙන් හිටපු ගෑනු ළමයි මං දන්නේ දැන් කොහෙදවත් ඉන්නේ කියලා. කැම්පස් වලත් එහෙම කියන්නේ එහෙම තමයි ඒක වෙන්නේ. මේකෙත් තියෙන්නේ ඒ වගේ කියන්නේ අපි කොහෙද කියලා කියන්නේ ඔබ කොහෙද කියලා මේ දැන් හැබැයි ගඟ තියෙනවා. ගඟ තාම ගලනවා කියන්නේ අපි ගියපු තැනකට ගියාම අපි දෙන්න කලින් අවුරුදු ගානකට කලින් හිටපු තැනකට ගියොත් එතනින් ඒ ගඟ ගලාගෙන යනවා. ගඟ අහනවා දැන් කෝ වාත් එක්ක මේ හිටපු අනිත් එක්ක නා කෝ කියලා. හැබැයි අපි දන්නේ ඇත්තටම මේ මිනිස්සු කොහෙද හොඳින් ඉන්නවද එහෙම කියලා. ඉතින් කතා කරපු අය සිනේ වඩපු අය ළඟපාතකවත් මේ වගේ තමයි. මේ වගේ එකක් තමයි. ඒක කවියක් ලියපු එකක් තමයි සමනලී අරගෙන ඊට පස්සේ මම ඒකත් කැමති එකක් ඒක. අද්දකීම්ද ලියන්නේ චරිත නැත්තම් ඔය හිතට එන සමහර අදහස් විවිධ මානයන් ලියනවද වචන කරලා? මං හිතන්නේ ඔය ඔක්කොම තියෙනවා. කියන්නේ අපි ලියද්දි අනිවාර්යයෙන්ම අද්දකීම් යම් කොටස් තියෙනවා. මං මගේ වගේ නම් ගොඩක් වෙලාවට අද්දකීම් යම් ප්‍රමාණයක්
තියෙනවා කියන්නේ සම්පූර්ණ කතාවම නෙමෙයි උනත් ජීවිතේ යම් යම් තැන්වලදී ගත්ත මට ලැබිච්ච අත්දැකීම් හෝ මගේ ළඟමයට ලැබිච්ච අත්දැකීම් වෙන්න පුළුවන් එහෙම නැත්නම් අපේ රටේ සමාජයේ වෙලා අපිට ළඟ වෙන දේවල් තියෙන එක හොඳ හෝ කියන්නේ සතුටු විය හැකි හෝ සතුටු විය නොහැකි දෙයක් වෙන්න පුළුවන් හැබැයි ඒ වගේම ඒ හැම එකක්ම අපිට යම් මොකක් හරි ක්‍රමයකින් ජීවිතේට දැනෙච්ච දේවල් තමයි මං හිතන්නේ පරිකල්පනය ඇතුළේ මන්නම් නිර්මාණයක් විදිහට එළියට යන්නේ
හැඟීම් ඔවුන්ගේ සරෙන් සහෘද අඩවිය අද චරිත් සේනාධීර සමග අපි සහෘද අඩවියේ මේ ගත කරමින් ඉන්නේ අපි අහන 11 වෙනි ගීතයේ මේ වැඩසටහන ඇතුලේ ඊට කලින් චරිත් මං අහන්න ඕන මේ ඔබට පෙර පරම්පරාවේ හෝ ඊටත් පෙර පරම්පරාවේ ඔබට යම් විදිහක බලපෑමක් කරපු ඔබව කම්පණයටපත් කරපු ගීත රචකයෝ ඉන්නවද? ඔව් අනිවාර්යයෙන්ම ප්‍රේමකීර්ති ද ඇල්විස් මං හිතන්නේ ප්‍රේමකීර්ති මහත්තයා මෙතනම සේවය කරපු කෙනෙක් ඒක රටේ ඉතාම අවාසනාවක් ඒ වගේ නිර්මාණ ශිල්පීන්ව අපිට අකාලේ නැති වෙනවා කියන එක ඒ හිටපු කාලය තුල කළා තියෙන වැඩ ටික බැලුවාම තව මං හිතන්නේ අවුරුදු දෙක තුනක් හිටියත් තව සෑහෙන දේවල් ටිකක් ඉතුරු කරලා යන්න තිබ්බ මිනිස්සෙක්. ඒ කියන්නේ ඇත්තටම මං හැමදාම කනගාටු වෙන එකක් ඒ කියන්නේ ප්‍රේමකීර්තිලා වගේ මිනිස්සුන්ව මරන්න පුළුවන් මිනිස්සු හිටපු රටක් තමයි මේක කියලා ඉතින්. එහෙම තියෙනවා. තවස්සේ මහගම සේකර ශූරීන් ඒ වගේම චාමින්ද රත්නසූරිය සංජය අපා මම කියන්නේ අලුත් පරම්පරාවේ ඊට කලින් පරම්පරාවල් වල ඩෝල්ටන් අල්විස් ශූරීන් මේ හැමෝම රත්නශ්‍රී විජේසිංහ මහත්තයා මං කියන්නේ මේ මේ මට එහෙම නම් වලින් කියන්න ගියොත් අමාරුයි මේ වැඩේ කරන්න මොකද ඒක සමහර ලාට කාගේ හරි මං කැමතිම සින්දු දෙක තුනක් වෙන්න පුළුවන්. කියන්නේ ඒ දෙක තුනෙන් මට වෙලා තියෙන බලපෑම තව තැනක සින්දු 10කට එහා පැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක හරි සාපේක්ෂයි. ඉතින් මං හිතනවා අර අපෙත් වගකීමක් තියෙන එකයි. ඒ මේ කලින් පරම්පරාවල් වල හිටපු ගීපද රචකයෝ සහ ඒ සියලු නිර්මාණ ශිල්පීන් කරපු දේවල් එක්ක තමයි අපි පෝෂණය වෙන්නේ. ඊට පස්සේ ඒ දේවල් වලට අපේ දේවල් එකතු වෙලා තමයි අලුත් කියන්නේ නව නිර්මාණයක් හැදෙන්නේ. ඒක නිකම්ම අපෙන් මේවා වෙන්නේ නැහැ. මං හිතන්නේ අර ගහක් හැදෙන්නත් අවශ්‍ය සාධක ඕනේ වගේ කලින් පරම්පරාවල් වල දේවල් පරිශීලනය කිරීම ඒක කවි නොවෙන්න පුළුවන්. ෆිල්ම් හරි එහෙම නැත්නම් පොත්පත් ඒ වෙන ඕනෑම මාධ්‍යයක් වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේ අපිට ලැබෙන දේවල් වලින් තමයි අපේ නිර්මාණ පෝෂණය වෙන්නේ. එහෙම ඔබව පෝෂණය කරපු නිර්මාණයක් තමයි ඒක නැත්නම් ඔබ අහන්න කැමති ගීතයක්ද මේ කෝලිත බානු දිසානායක ගීත? කෝලිත බානු දිසානායක මහත්මයා ගායනා කරන ඉරවැයම් කළොත් කියන ගීතය. මේක බන්දුල නානායක්කාර වසම් මහත්මයා ලියලා මහින්ද සෙනෙවිරත්න කියන මහත්මයා සංගීතය කරපු ගීතයක්. මම මේක තෝරගන්න එක හේතුවක් තමයි මේ ගීතයේ තියෙන සරලකම සහ මම මේ ගීතයට කියන්නේ හරි අපි හිතමු නිකන් නිවිලා යන ගීතයක් කියලා. මට මේක අහද්දි නිකන් පාඩුවේ අහගෙන ඉන්න පුළුවන් මේ හරි නිවිලා යන සරල ගීතයක්. ඒක මේකේ මේ තියෙන්නේ මේකේ අහනවා කියන ඉර වෑයම් කළොත් ගනඳුර රිදෙව් හැකි සඳ වෑයම් කළොත් සවුන් එලෙව් හැකි මෙහෙම කියන්නේ මෙහෙම කියලා ඊට පස්සේ අන්තිමට කියනවානේ මේ නුඹ වෑයම් කළොත් මගේ සිත නැලෙව් හැකි කියලා. මේ ගීතේ තියෙන ඒ හරි අවිහිංසක ප්‍රේමවන්තේ තමයි මේකේ තියෙන්නේ. කියන්නේ බලකිරීමකුත් නැහැ මුකුත් කියන්නේ. කියන්නේ වාට පුළුවන් නම් මට පුළුවන් වගේ හිත නලවන්න පුළුවන් ඉතින් වගේ කියන්නේ. අනිත්ක මේකෙදි මේ බන්දුල නානායක්කාර වසම් මහත්මයා පාවිච්චි කරලා තියෙන්නේ අපේ මේ ජනගී ආර පාවිච්චි කරලා ලියපු ගීතයක්. කෝලිත බානු දිසානායක මහත්මයාත් මං හිතන්නේ අපේ සෑහෙන දක්ෂ සහ දැනුම් සම්භාරයක් තියෙන ගායන ශිල්පියෙක්. මේ ගීතය තෝරගන්න හේතුනේ ඔය ටික සහ අනිත් එක තමයි මේක මං හිතන්නේ අවුරුදු ගානකින් වැඩි ඇහෙච්ච නැති ගීතයක්. මම YouTube ආශ්‍රිතව මේක බලනකොටත් ඒ කියන්නේ මෙච්චර ලස්සන සින්දුවක් ඇයි මේ හැංගිලා තියෙන්නේ කියලා මට හිතලා මං හිතුවා මේක අපෙත් වගකීමකුත් තියෙනා වගේ කියලා ඒ වගේ ඒවා එළියට දෙන්න මොකක් හරි අපිට අවස්ථාවක් හම්බුනහම. ඉතින් එහෙම තමයි මම මේක මේ සින්දු හයට තෝරගත්තේ. චරිත් සාමාන්‍යයෙන් මට ඔබ මේ කතා කරපු දේවලුත් එක්ක මට හිතුනේ සාමහරු බොහෝ දෙනෙක් කරන්නේ ඇහෙන දේ අහලා ඒක ඇතුලෙන් යම් තෘප්තියක් ලබනවනේ. ඔබ ඇහෙන දේ අහනවට වැඩිය ඔබ හොයනවා වගේ. නැත්නම් ඔබ මේ තෝරපු ගීත දිහා බැලුවම මේ ගීත තුබගේ YouTube එකේ ඇංගිලා තිබුණා. නෑ ඇත්තටම මේ ඔය ඉරවැෑම් කළොත් කියන ගීතේ මට මතකයක් තිබුණා සෑහෙන අවුරුදු මං හිතන්නේ ගානකට කලින් මම මේක අර අපේ නිකන් යටිහිතේ වගේ තිබිච්ච සින්දුවක් ඕක. ඇත්තටම මටත් අමතක කියලා තිබුණේ.
ඊට පස්සේ ඔබ කිව්වා හරි මම ඒ වගේ ඒවා සෑහෙන හොයලා දෙනවා කියන්නේ දැන් YouTube තියෙනවානේ අපි තරුණ කාලවල වල අපි අර නව යෝන් තරුණ මුලින්ම නිකන් ආදරේ කෙල්ලෙක්ට හිතන කාලේ ඒ ඕ ලෙවල් වගේ ඊට ඒ වගේ කාලවල වලදී ඔය YouTube එකේ මේවා තිබුණේ නැහැ. ඉතින් අර මොකක් හරි සින්දුවක් රේඩියෝ එකේ ගියොත් නැත්තම් කැසට් එකක මේවා දාගත්තොත් ඔය වගේ තිබ්බ හැංගිලා ගියපු සින්දු මට අන්තම් මතකේව සමහරවල් මතකත් නැහැ. මේ හොයන්න නම මතකත් නැහැ. හැබැයි මම ඒ වගේ ඒවා ගොඩක් කලවට මේ බලනවා මේවා තියෙනවද කියලා. මේ මේකත් ඒ වගේ මම දැන් අවුරුද්දකට විතර කලින් හොයද්දි මට ඔන්න තිබිලා මේ ගීත හොයාගන්න පුළුවන් වුණා. ඊට පස්සේ මම දිගට ඔක ඇහුවා. ඊට පස්සේ මම හිතුවා මේක බෙදා ගන්නත් ඕන එකක්. ඔවුන් කැමති ඔවුන්
ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරින් සහෘද අඩවිය අද චරිත් සේනාධීර සමග මේ කතාබහේ අවසන් ගීතේ මේ ගීතේ විශේෂ ගීතයක් ඉනිසාම මේ ගීතයත් එක්ක ටිකක් අපිට කතා කරන්න තියෙනවා චරිත් මොකද මේ ගීතයත් එක්ක තමයි ඔබ කසුන් කල්හාර ඇතුළු පිරිස බොහෝ දෙනා අඳුනගන්නේ එවකට හිටපු තරුණ පරපුර පොදු වේගත්වත් ලංකාවේ රසික සමාජය අඳුනගන්නේ මේ ගීතයත් එක්ක ඉනිසා හරි විශේෂයි හැබැයි අන්නේ සංයෝගයේ කොයි වගේ තැනකද කියන්නේ සහෝදරත්වයේ ගනුදෙනුව තියෙන නමුත් ඒ නිර්මාණ කිරීමේ සහෝදරත්වයේ මොන වගේ තැනකද ටයක් දුරස්ත භාවයට පත් වෙන්නේ ආ බගෙන ද වර්තමාන කාලෙන් පටන් ගන්න මම උත්තර දෙන්න බලන් හිටියේ නෑ අපි අතීතේ නම් යමු නමුත් ඒක හොඳ ප්‍රශ්නයක් ඒ කියන්නේ මං හිතන්නේ හරි කසූන් ඉන්ද්‍රචාප මම එතකොට අපේ තව ගොඩක් හිටියා මේ කට්ටිය කෞශල්‍ය විශ්ව අසහායකර අසහා වුණම අපි ගොඩක් කට්ටියක් හිටිය එකට වැඩ කරපු මමත් පොතන්ට හම්බෙන් එකතු වෙනවා මොකද මම මුලින් කර කර හිටියේ බයෝ විද්‍යා සබ්ජෙක්ට්ස් හැබැයි මේ මට තේරෙනවා මට කරගන්න එක ටිකක් අමාරුයි වගේ කියලා. ඊට පස්සේ මේ මම යනවා කලා විෂයන් කරන්න. ඒ යන පන්තියේදී තමයි මේ කට්ටියම ඉන්නේ. ඉතින් හැබැයි ඊට කලින් මම සමහර වෙලාවට මේගොල්ලන් මේ දන්න ඔයාලෝ විදිහට මොකද කලා උල්ලාල් වල ඒ වගේ මේ ඉතින් අපි කට්ටිය එකතු වෙලා වැඩ කරන හින්දා. ඊට පස්සේ කොහොම හරි කලා උල්ලෙත් අපි එකට වැඩ කරනවා. මන්නම් ඒක ටිකක් මං ඇත්තම කරේ ඩිසයින් පැත්ත ලියන පැත්ත නෙමෙයි කරේ කියන්නේ ස්ටේජ් එක එහෙම ඒ පැත්ත තව හිටපු අපේ මෝසස් ආරංග හොම හිටියා අපි අඳින වැඩවල හිටියේ වැඩි හරියක් ඊට පස්සේ ඔහම ඉන්නකොට කොහොම හරි හිතවත්කම් ඇති වෙලා ඉන්නකොට තමයි මුලින්ම මේ විශ්ව මං කිව්වේ අර මුලදී මේ තමයි මේ මම හැබැයි ලිය කවි එහෙම ලියනවා ඉස්කෝලේ යන කාලේ එහෙම තියෙනවා අනිත් එක තමයි ඔක්කොම තව හම්බෙන එක තැනක් තිබ්බා අපි කොහේ හරි මේ දවස්වල වෙන ඉස්කෝලවල කලාවලවලට විශ්වවිද්‍යාලවල කලාවල ලෙවල් වලට සහභාගී වෙනවා මේ පාසල් අංශවලින්. එතකොට ඒ ලෙවල් වගේ අපි ලොකුයි. මේ ගිහම් එකම කට්ටියක් තමයි ගොඩක් වෙලාවට මේ දිනල හම්බෙන්නේ. ඔය කට්ටිය තමයි ඉතින් ඔය කියන්නේ ලියන මියුසික් පැත්තෙන් එහෙම. ඊට පස්සේ ඔය සම්බන්ධකම් හමු ගිහිල්ලා තමයි අනන්තයට යන පාරදිගේ කියන ගීතය ලියන්න වෙනකොට අපි එලෙවල් එහෙම ඉවරයි මට මතක විදිහට ඒක 2001 දී තමයි ඒක අවුට් වෙන්නේ. එතකොට මාලිනී බුලත්සිංහල් මහත්මියත් අපි අතරින් වෙන් වෙලා මේකදී හැබැයි අපි එකතු වෙලා ගොඩක් වෙලාවට කසුන්ලා ගෙදර එකතු වෙනවා. මොකද අපි යාළුවෝ තමයි හිටියේ ගොඩක් වෙලාවට. එතකොට මේ වෙලාවකදී කසුන් තමයි කියන්නේ දැන් ඇති අපි වැඩක් කරන්න ඕනේ කියලා. මොකද එතකන් අපි කරලා තිබ්බේ මේ ඉස්කෝලේ කාලේ එහෙම. හැබැයි මාස් එකට කියන්නේ ලොකු වැඩක් කරලා තිබුණේ නැහැ. ඊට පස්සේ අනික සල්ලි තිබ්බෙත් නැහැ මේ දෙක තුන වල් කර කර ට්‍රයි කරන්න. ඊට පස්සේ කොහොම හරි මේ ඒකේ මට ලියන්න බාර වෙනවා. මියුසික් කසුන් කරලා කසුන් ඉන්ද්‍රචාප ගීත ගායනා කරන්න. ඒක ගොඩක් ප්ලේ කරෙත් අපේ මේ යාළුවෝ කියන්නේ විශ්ව සැක්සෆෝන් එක හොම ගොඩක් එහෙම කරපු වැඩ. අන්ත ඒක අද තරම් තාක්ෂණයේ දිනුනුත් නැහැ ඒ කාලේ. නෑ ඒ කියන්නේ ඔව් ඒ කාලේදී අපි ඔක කරේ මර්වින් බෙන්ස් අන්කල්ගේ මේ ස්ටුඩියෝ එකේ. මම හිතන්නේ දැන් ඒ ස්ටුඩියෝ එකක් නැහැ. හැබැයි ඊට පස්සේ අපේ පළවෙනි කසුන්ගේ පළවෙනි ඇල්බම් එකේ ගොඩක් එහෙම ඊට පස්සේ දෙවෙනි ඇල්බම් එකක් කරනවා. ඊට පස්සේ මම හිතනවා සිද්ධ වෙන්නේ එච්චර කලර් අපි එකට එක තැන ඉඳන් වැඩ කරේ. ඊට පස්සේ මම මොරටෝ යුනිවර්සිටි එකට යනවා. ඒ වගේ ඉන්ද්‍රචාප කොළඹ යුනිවර්සිටි එකට යනවා. ඔහොම අපේ වෙන වෙනස් පාත් වලට වැටෙනවා ජීවිතේ. ඊට පස්සේ අපේ ගමන් වෙනස් වෙනවා. කියන්නේ අපි අර එක ලක්ෂයක ඉඳලා අපි හිතමු අපි මෙතන එක තැනක ඉන්නවා. හැබැයි අපේ ජීවිතේදී අපේ ගමන් මාර්ගය වැටෙන්නේ වෙන වෙන එක එක පැතිවලට. රැකියාවල්, පවුල් ජීවිත, ළමයි හරිම සංකීර්ණ වෙලා ඉතින් දේවල් අර වෙලාව කියන එක සීමිත වෙනවා. අපිට එකතු වෙලා නිර්මාණ කරනවා. අපි තාම බලනවා ඒක කරන්න පුළුවන් හැම වෙලාවකම. හැබැයි ලේසි නැහැ ඒක. මොකද මේ සිස්ටම් එකේම හැදිලා නැහැ එහෙම ගොඩාක් වෙනස් කරන කට්ටියක්ව එක තැනක තියලා කරන්න. කියන්නේ මං හිතනවා කියන්නේ අපි මේ වෙලාවදී ඒක කරා ඊට පස්සේදී අපේ ජීවිතය යන විදිහ තමයි ඒක ඇත් වෙන එක. ඉතින් අපිටත් එහෙම වුණා මං හිතන්නේ. හැබැයි තාම මං කොයි වෙලේකවත් හිතන්නේ නැහැ පරක්කු වැඩි කියලා එකක්.
මං හිතන්නේ අපිට හැබැයි කාලය සීමිතයි කියන එක මම දන්නවා මං හිතනවා ඒක ඇතුළේදී අපිට ආපහු නිර්මාණ අපි ඒක try කර කරත් ඉන්නවා මේ 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 දවස්වලත් ඇත්තටම ඊළඟ එකද මොකද අවුරුදු 20ක් විතර වෙනවා දැන් අනන්තරණ පාරදිගේ කියන එක අපි බලමු ඉතින් ලබන අවුරුද්දේදී වෙන ඒ වගේ වෙනස් වෙන වැඩක් කරන්න පුළුවන්ද කියන එක ගැන අනිත් පැත්තෙන් තව එකක් මම ඒකටම එකතු කරන්න ඕනේ. ඒ මම කියන්නේ අපි ඊට පස්සේ වැඩ නොකරා කියලා. වැඩ කරා. ඒ ඒ වැඩ ඒ වැඩත් වෙනස් වැඩ ගොඩක් කරලා තියෙනවා කසුන් කසුන්ගේ පැත්තෙන්. මම මගේ පැත්තේ වලින් ඉන්ද්‍රශාප එහෙම වැඩ කරලා තියෙනවා. හැමෝමල කරලා තියෙනවා. හැබැයි අර වගේ රිමාකබල් වැඩ කර වගේ නිකන් අපි තුමු සලකුණු සලකුණක් කියන එකනේ ඔය බලන්නේ. ඒකෙදි මම හිතනවා ඒ ටර්න් එකේ හැරවුම් ලක්ෂය අපි කරා ඇත්තටම ඊළඟ ඒ වැඩේ වෙන්න එන්න ඕනේ අපේ පරම්පරාවෙන් නෙමෙයි. කියන්නේ අපිට අපි ආපහු වැඩ වැඩ කරන්න පුළුවන්. හැබැයි ඊළඟ ටර්න් එක ගන්න ඕනේ. මේ අෂ්ටිය ගන්න ඕනේ ඊළඟ පරම්පරාව. අෂ්ටිය ගන්න ඕනේ ඊළඟ පරම්පරාව. අපි අනන්තයට යන පාර දිගේ ගැන කතා කරමුකෝ. අපේ තරුණ කාලේ අපිට හිච්ච බොහොම ලස්සන ගීතයක් අර පිස්සු ඇටලවගේ ආපු සින්දුවක් මේ ගීතේ. ගොඩක් ගොඩක් මම හිතා ජනප්‍රිය ගීතයක්. මේක මේකේ ගොඩක් වෙලාවට මම මේකේ ලියලා තියෙන්නේ මේ එන්නේ නැති පෙම්වතියක් ගැන. හැබැයි ගොඩක් වෙලාවට ඒක සමහර වෙලාවට සමහර මට හම්බෙච්ච එක එහෙම එකක් අපි හිතලා තිබ්බේ නැහැ කියලා. හැබැයි මේකෙදී මේ බලාපොරොත්තු වෙන්නේ අනන්තයේ ඉඳන් එන එක්කෙනෙක් ගැනනේ. එතකොට ඒක බලාපොරොත්තු. බලාපොරොත්තුවක් තියෙන එක අපි කාටවත් හොඳයි ජීවත් වෙන්න. මේකේ තියෙන්නේ අනන්තයට යන පාර දිගේ කවුරු හරි එනවා. එතන තියෙන්නේ ඇත්තටම බලාපොරොත්තු ගොඩක් තමයි. يعني ප්‍රාර්ථනාවේ මල් පොකුරු අරගෙන. ඔව් එතන තියෙන්නේ يعني ඇත්තටම තියෙන්නේ මේ අපි හිතමු මේ මම ලියලා තියෙන්නේ බලාපොරොත්තු සහ ප්‍රාර්ථනා ගොඩක්. ඒක හැබැයි වෙන්න වෙයිද නැද්ද කියන එක ගැන දන්නේ නැහැ. يعني ඒක නැති තැනක ඉඳන් එන්නේ. සිතිජයටත් එහා තැනකින් තමයි එන්නේ. ඉතින් ඒක තියෙන්නෙත් එතකොට අර ගොඩක් වෙලාවට එයාගේ චිත්‍ර රූපත් එක්ක බලාපොරොත්තු ගොඩක් එක්ක අපි හිතමු තනි ප්‍රේමයක් කියලා. ඒක පාර්ශ්වීය ප්‍රේමයක් වගේ එකකුත් එක්ක තමයි ඒක ලියලා තියෙන්නේ. මේ ගීතයත් එක චරිත සාමාන්‍යයෙන් අර ආපහු අපිට පොඩි බලාපොරොත්තුවක් තියෙන ඔබ කියපු කතාවකත් එක එළබෙන වසරේදී නිකන් ඔබ නිකන් සංඥාවක් දුන්නේ ආපහු මේ කට්ටිය එකතු වෙලා යමක් කරන්න උත්සාහ කරනවා කියන. ඇත්තටම උත්සාහ කරනවා ලේසි නෑ වැඩේ කරන්න. මොකද දැන් වෙලා තින්නේ දැන් හැමෝම අපි ගත්තොත් එහෙම කසුන් ඉන්ද්‍රශාප නදීක නදීකලා දෙන්නම ජයවර්ධන ගුරුගේ මම හැමෝම තම තමන්ගේ වෙන වෙන වැඩක් තියෙනවා. ඊට අමතරව පවුල් වල ඒ දේවල් තියෙනවා. මේවත් එක්ක අර අනිත් එක අපි පුරුදු වෙලා තියෙන විදිහ තමයි ටිකක් හම්බ වෙලා කතා බහ කරලා පොඩි වෙලාවක් ගත කරලා නිර්මාණය කරන්න. එතකොට ඒකෙදි අර මන් ලියලා WhatsApp කළා එහෙම එහෙම ඒක ටිකක් හරි දුරස්තයි. ඒ කියන්නේ අපි ඒක වෙන කවුරු හරි එක්ක කරන්න පුළුවන්. හැබැයි මේ කට්ටියත් එක්ක කරද්දී පොඩි මේ දුරස්තභාවයක් දැනෙනවා. ඉතින් අපි try එකක් අපි මේ බලනවා තව අලුත් වැඩක් කරන්න. අපි බලමු මේක කරගන්න පුළුවන්වත් ලබන අවුරුද්දේ හන්න පුළුවන් නැත්නම් ඉතින් අනාගතයේ දවසක හන්න පුළුවන් වෙයි. අපි අනන්තේ ඉඳලා ඔබලයි කියලා හිතනවා. අපෝසරේ කවුරුද 20කට පස්සේ. මොකද මේ මේ මම එහෙම කියන්නේම මම දැන අපේ අහන රසිකයොත් එකක වෙයි මේ දැන් අවුරුදු 20කට පස්සේ මේ අහපු නිර්මාණ ටික චරිත මේ අපිට තාම අපේ හිතේ තියෙනවනේ. ඔව් ඒක තමයි. ඒ නිසා ඒ කියන්නේ ඒක තමයි නිර්මාණාත්මක ගුණය. මම ළඟදී කතා කළා මගේ යාළුවගේ මල්ලි කෙනෙක් කතා කරලා කිව්වා අයියේ මේ ඔයගොල්ලෝ අර ඒ දවස්වල ඇවිල්ලා වැඩ කරද්දි මට අවුරුදු 6යි. මේ මට හරියට සෙට් වෙන්න බැරුණා දැන් මට 26යි දැන් ඉන්න පුළුවන් කියලා. පොඩි ලැජ්ජාවකුත් ආවේ මොකද. ඔව් දැන් මේ මේ උඹලා ඒ කරපු නිර්මාණ අතර එකක් තියෙනවා ස්කේප් කියලා නිර්මාණයක්. ස්කේප් ඒක මම හිතන්නේ ඒ මාදිලියේ නිර්මාණයක් මේ වෙනකනු කෙරලා තියෙනවද කියලා මම දන්නේ හරියට. නමුත් ඒ අතරේ අර සාමාන්‍ය ඇක්සිඩන්ට් එකක් වෙලා රෝගියෙක් ස්පිරිතාලෙට ගිහිල්ලා ඒක දුක්ගන්නාරාල ලියන්නේ වසන්ත දුක්ගන්නාරාල ලියන්නේ. ඒක මං හිතන්නේ කන්සෙප්ට් එක තිබ්බා. ඒක මමත් බුලින් ලිව්වා එකක්. ඒක හරි ගියේ නැහැ සෙට් වුණා. ඊට පස්සේ දුකාට දුන්නා කොහොම ඒක ඒ කන්සෙප්ට් එකම පොඩි මේ මේ වෙන වෙන එකක්. ඔය අපි කතා ඔය වැඩ ටික කරද්දී අපි එකට ගොඩක් වෙලාවට ඉන්නේ මෙහෙම කරමුද කියලා. ඔය කෑ ගහන කට්ටියට මමත් හිටියා. මං හිතන්නේ අර ඇක්සිඩන්ට් එක වෙච්ච මේ අතර මං හිතන්නේ පොඩි බය නැති කමකුත් තිබ්බා. තාමත් තියෙනවා. හැබැයි ඒ කාලෙදී මේ ඒ නිර්මාණ ගොඩක් සිද්ධ වුණා. Thank you.
hold the door. Hey, I see the guard. සිස්ටම් එක යන විදිහට දැන් මම හිතන්නකෝ CD එක කවුට් වෙච්ච කාලයක් දැකලා තියෙනවද දැන් අවුරුදු ගානකින් ඉස්සර ආටිස්ට් කෙනෙක්ගේ හීනයක් වගේ එකක් තමයි CD එකක් කවුට් කරන එක දැන් තියෙන්නේ එකක් එකයි එක සින්දුවක් අරගෙන ඒක රින්ගින් ටෝන් වලට යූ හරවට මේවට දානවා එහෙම එක පැත්තකින් තියෙනවා මොකද මම ගියා එකපාරක් මම ලංකාවෙන් පිටරට යන්න ගියපු වෙලාවක මං ගියපු සින්දු ටිකක් ගන්න තියෙන ඒ CDs ටික ගන්න එතකොට ඒ ගියපු වෙලාවක එතන හිටපු මිනිස්සෙක් මට කියනවා මේ ඕක රයිට් කරලා දෙන්නම් සීයේ ගාන කිය. එතකොට කොහොමද ආටිස්ට් කෙනෙක් ජීවත් වෙන්නේ කියන්නේ. දැන් මං හිතන්නේ කිසිම කෙනෙක් CD එකක් කරන්න නිෂ්පාදකෙක් හොයාගන්න ලේසි කියලා. එක පැත්තකින් අපි කිව්වට නිර්මාණ බිහි වෙන්නේ නැහැ කියලා. ඒ බිහි වෙන නිර්මාණ වලින් ආටිස්ට්ව බලාගන්නේ නැහැනේ. කියන්නේ එතකොට තමයි ඊළඟ එකක් කරන්න පුළුවන් වෙන්නේ. කියන්නේ ඒකට වියදම් කරන්න අවශ්‍ය වියදම් එහෙම අදාළ ගායකයාට තියෙන්න පුළුවන්. හැබැයි ඒකත් ඕනෑම වෙලාවක නැති වෙන්න පුළුවන්. පහුගිය කාලේ සිද්ධ වුණා වගේ. හැබැයි අර හරියට ඒ ප්‍රොසෙස් එකක් සිස්ටම් එකක් තියෙනවා නම් ආටිස්ට්ව බලාගෙන යනවා. එතකොට ඒගොල්ලන්ට ඇත්තටම පුළුවන් නිර්මාණ කරන්න. දැන් වෙලා තියෙන්නේ ඒගොල්ලන්ට සිද්ධ වෙනවා ජීවත් වීම සඳහා වෙන වෙන දේවල් කරන්න. ඒ පැත්ත එහෙම පැත්තකුත් තියෙනවා ඕක ටිකක් අඩු වෙන්න මම හිතන්නේ. හොඳයි චරිත් බොහොම ස්තුතියි. අනාගතයේදී ඔබට තියෙන බලාපොරොත්තු සහ ඒ අදහස බොහොම වැදගත්. අපි බලමු ඒ පරණ සංයෝගයේ අපෝසරයක් එනවා නම් අලුත් මුහුණුවරකින් අලුත් රටයකින් ඒක මම හිතන්නේ බොහෝ දෙනෙක්ගේ බලාපොරොත්තු වань. ඔව් අනුෂ්ක බොහොම ස්තුතියි මා මේ වැඩසටහන සම්බන්ධ කරපු එක ගැන. මේ මම හිතන්නේ කීප පාරක් පෝස්ට්පෝන් වෙලා හැබැයි අතාරියේ නෑ. ඔව් මට කියන්න දෙන්න. ඔයා අතාරියේ නෑ හොඳ වෙලාවට. මට කියන්න දෙන්නත් ඒක තමයි ඔබට අතාරින්න එපා වැඩේ. කවදරි දවසක් කරනවා. වැඩේ පොත් එක්ක නෙන්න පුළුවන්. Thank you මේකට මාව සම්බන්ධ කරගත්ත එකට. අපි ආයි හම්බ වෙලාව. නැවත මුණ ගැහෙමු. අපි කසුන් ඉන්ද්‍රජාප ගයන මේ ගීතත් එක්ක අද සහෘදත් අඩවියෙන් නික්ම යනවා. එළමෙන බදාදත් රාත්‍රී 10ට නැවත මුණ ගැහෙනවා. සහෘදරවින්. සුවදායි රාත්‍රිය. Dige ayenwa prarthana ve ayenwa
Yeah.